අයිබෝවන් කලින් ප්‍රවෘත්තියේ වාර්තාකරණයේ අංක 1 හරිදේ හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හිටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල රටේ තියෙන අර්බුද විසඳන්න සැබෑ මැදිහත් වීමක් කරන්න ජනපති අගමැති මැති ඇමතිවරු කටයුතු කර නැහැ ත්‍රෛනිකායික මහනා හිමිවරුන් කනගාටුව පළ කරයි අද අටමස්ථානයේට ගොස් තුනුරුවනේ ආශිර්වාදයේ ලබාගත් අගමැටි හෙට ගෙදර යයිද සමගි ජන බලවේගය නිදහස් පක්ෂය ඇතුළු ස්වාධීන වූ පක්ෂ 11 ශ්‍රී ලංකා නීතිච සංගමය හමු වෙයි ප්‍රථමයෙන් දේශීය පුවත් රට තුල දේශපාලන සමාජ හා ආර්ථික ස්ථාවරත්වය ඇති කර ජන ජීවිතය සුරක්ෂිත කිරීමට වහා ක්‍රියාත්මක විය යුතු බව ත්‍රිනිකායක මහානායක හිමිවරුන් පවසනවා රටේ පවතින අර්බුද විසඳීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු මහජන නියෝජිතේ කටයුතු නොකිරීම ගැන සිය අප්‍රසාදය සහ කනගාටුව පළ කරන බවයි මහානායක හිමිවරුන් ප්‍රකාශ කරන්නේ ඒ ජනපති අගමැති විපක්ෂ නායක සහ සියලු දේශපාලන පක්ෂ නියෝජිතින් වෙත ලිපියක් යොමු කරමින් වත්මන් පාලකීන් සහ සියලුම දේශපාලනඥයින් ජනතාවගේ හඬට ඇහුම්කන් නොදෙන බවට බරපතල චෝදනාවක් එල්ල වී තිබෙනවා ජනතාවගේ ආර්ථික ප්‍රශ්න විසඳන්න කිසිවෙකුට අවශ්‍යතාවයක් නොමැති බවටයි ජනතාව මහා මග බැස විරෝධතා පවත්වමින් පවසන්නේ රට දිනෙන් දින අරාජික වෙමින් මේ රට කඩා වැටෙමින් පවතිද්දී වත්මන් පාලකීන්ට වගේම සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රී ඇමතිවරුන්ට වගේ වගක් නොමැති වීම රට ලැබූ මහා අභාග්‍යයක් ඉතිහාසයේ ඉඳලම අපේ රටට විනාශයක් කරදරයක් වෙද්දී මූලිකත්වයේ සහ පෙරමුණගත්තේ මහා සංඝරත්නය අදවන විට මහා සංඝරත්නය වගේම සෙසු ආගමික නායකීන්ගේ ප්‍රකාශයන් පවා ඊටම හැල්ලුවට පත් කරමින් මේ පාලකීන් ජනතාව තව තවත් අගාධයට ගෙනියනවා රට තුල සමාජ ආර්ථික දේශපාලන ස්ථාවරත්වය ඇතිකොට ජන ජීවිතය සුරක්ෂිත කිරීමට වහා ක්‍රියාත්මක විය යුතු බව පෙන්වා දෙමින් යලිත් වරක් ත්‍රිනිකායික මහනා හිමිවරුන් ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා විපක්ෂ නායකවරයා ඇතුළු පාර්ලිමේන්තුවේ සිටින සියලුම මන්ත්‍රීවරුන් වෙත ලිපියකින් දැනුම් දී තිබෙනවා පසුගිය අප්‍රේල් මාස 4 වනදා සහ අප්‍රේල් මාස 20 වනදා ත්‍රිනිකායික මහා සංඝරත්නය නියෝජනය කරමින් ජනාධිපතිවරයා වෙත රට තුල ආර්ථික සහ දේශපාලනික ස්ථාවරත්වයක් වහා ඇති කිරීමට යෝජනා මාලාවක් ඉදිරිපත් කළ බව මහනා හිමිවරුන් මින් අවධාරණය කරනවා ජනාධිපතිවරයා අප්‍රේල් මාස 21 වනදා මහනා හිමිවරුන්ට දන්වා ඇත්තේ එකී යෝජනා මාලාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බවයි මේ වනතෙක් මහජනතාව පත්වී ඇති අසීරුතාවයේ කෙරෙහි සංවේදී වෙමින් රට තුල උද්ගතව ඇති දේශපාලනික ආර්ථික සහ සමාජ අර්බුදයේ මෙහිලා සාධනීය මැදිහත් වීමක් සිදු කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු මහජන නියෝජිතයෙකු කටයුතු නොකිරීම පිළිබඳව ත්‍රිනිකායික මහා සංඝරත්නයේ අප්‍රසාදය සහ කනගාටුව පළ කර තිබෙනවා මහජනතාව දැඩි අසිරුතාවයකට පත්ව සිටින මෙවන් මොහොතක පාර්ලිමේන්තුව තුල සිය පක්ෂ දේශපාලන රටාව සහ ඒහා සමෙදී අභිමතාර්ථයන් සඵල කර ගැනීම වෙනුවෙන් මහජන මුදල් මිලියන ගණනින් විනාශ කොට අසීමිත වරප්‍රසාද විඳින්මින් අවිචාරවත් ලෙස මහජන නියෝජිතයින් කටයුතු කරන ආකාරයෙන් ජනතා පරම ආධිපත්‍ය නියෝජනය කරන්නන් ලෙස ඔවුන්ගේ වළංගු භාවයක් පවතිද යන්න ගැටලුවක් බවයි මහනා හිමිවරුන් පවසන්නේ. ඇතැම් මහජන නියෝජිතයින් පාර්ලිමේන්තුව තුල සිදු කරන පටු දේශපාලන අරමුණු පෙරදැරි කරගත් කතා සහ යෝජනා ආදී මගින් ඔවුන් තුල දේශපාලනික පරිණත භාවයක් නොමැති බවත් වත්මන් ගැටලු පිළිබඳව කිසිදු සංවේදී භාවයක් නොමැති බවටත් ප්‍රකට වන බවයි ත්‍රිනිකායික මහනා හිමිවරුන් ප්‍රකාශ කර ඇත්තේ. එබැවින් තවදුරටත් ජනතාව පීඩාවට පත් කරන අනර්ථකාරී අත්නොමතික පක්ෂ දේශපාලන තීරණ තුල එල්බ සිටීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු මහජන නියෝජිතයෙකුට සදාචාරාත්මක අයිතියක් තිබේද යන්න මහනා හිමිවරුන් ප්‍රශ්න කරනවා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතින් 225 දෙනා මේ මොහොතේ සාමූහිකව ජනහිතවාදීව මහජන විශ්වාසය දිනාගත හැකි විසඳුම් ලබා දීමට කටයුතු කළ යුතුයි මෙරට රාජ්‍ය නායකත්වයේ ප්‍රමුඛ කොටගත් සෑම මහජන නියෝජිතයෙකුම දේශීය සුරක්ෂිතතාවයත් මහජන සුබසාධනයත් උදෙසා කටයුතු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බැඳී සිටින බැවින් පටු ආත්මාර්ථකාමී දේශපාලන න්‍යාය පත්‍ර මත පදනම් නොවි රටේ පවත්නා තත්ත්වය මනාව අවබෝධ කොටගෙන ජනතා හඬට සවන්දී රට දේශපාලනික වශයෙන් ස්ථාවර කොට ආර්ථික දේශපාලනික සහ සමාජීය අර්බුද විසඳා ගැනීමට උත්සුක විය යුතු බවද උන්වහන්සේලා පවසනවා
එබැවින් අප්‍රේල් මාස 4 වනදා සහ අප්‍රේල් මාස 20 වනදා ඉදිරිපත් කරන්නට යෙදුණු සිය ලිපිය දැක්වෙන පරිදිම යෝජනා මාලාව ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන මෙන් නැවත වරක් මෙයින් දන්වා සිටින බවත් සියලු දේශපාලන පක්ෂ ඒකාබද්ධව වියතුන්ගෙන් සැදුම්ලත් සර්වපාක්ෂික පොදු අන්තර්කාලීන පාලන ක්‍රමයක් ගොඩනැගීමට උත්සුක වන ලෙසටත් සිහිපත් කර සිටින බවයි ත්‍රිනිකායික මහනා හිමිවරුන් පවසන්නේ. මහා සංඝරත්නය ලෙස අප කිසි විටකත් පටු දේශපාලන අරමුණු වලට ගොදුරුව කිසිවෙකු හෝ බලයට ගැනීමට හෝ බලේ නිවත් කිරීමට අපේක්ෂා නොකරමු. එහෙත් නොඑක් බාධක කම්කටොළු මැද සිව්පසෙන් මහා සංඝරත්නය පෝෂණය කළ හා කරන ලංකාවාසී මහජනයාද වන විට ඉහළ යන ජීවන වියදම හමුවේ පත්ව ඇති දැඩි අසරණ භාවය පිළිබඳව අප සංවේගයට පත්ව සිටිමු. එහෙන් ජනහිතකාමී දේශපාලන රටාවක් වෙනුවට ජනතා බදු මුදලින් වරප්‍රසාද භුක්ති විඳින්මින් ආත්ම සුඛ විහරණය සඳහා පමණක් යොමු වී ඔබ සැම දෙනා කටයුතු කරන්නේ නම් ඉදිරියේදී මහජනතාවගේ දැඩි ප්‍රතික්‍රියාවන්ට මුහුණ දීමට සිදුවන බවද වැඩිදුරටත් පෙන්වා දෙන බවයි ත්‍රිනිකායික මහනා හිමිවරුන් නිකුත් කළ නිවේදනයේ विपक्ष नायक साजित प्रेमदास महता प्रमुख समगी जन बलवेग मंत्री वरुण श्रीलंका नीतिज्ञ संगमे नियोजित රටතුල පවතින ආර්ථික සහ දේශපාලන අර්බුදයට විසඳුම් ලෙස නව වැඩපිළිවෙලක අවශ්‍යතාවය මතු කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ යෝජනාවලියක් ඉදිරිපත් කර තිබුණා. එම යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස් වුණා. ඒ අනුව සමගි ජනබලවේගය තීරණය කර තිබුණේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඉදිරිපත් කළ යෝජනා මත පදනම්ව ජාතික වැඩපිළිවෙලකට සහාය දැක්වීමටයි. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යෝන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ නියෝජිතින් प्रकाश कले पार्लिमेंट तुल 113 ක වරම හිමිවනවානම් තමන් අගමැතිකම බාර ගැනීමට සූදානම් බවයි මම සරලව කියන්න මට කිසි ප්‍රශ්නයක් නැහැ හෙට අගමැති වෙන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ එතන මම අගමැති වෙන්න ඕනේ අගමැති වෙන පළියටද නැත්නම් අගමැති වෙලා රටට විසඳුම් දෙන්නද ඒකනේ මම හිතන්නේ මේ දුරදිග බරපතල බර කාර්යභාරය කියලා මට දැන් අගමැති වෙන්න පුළුවන් එතකොට අගමැති වෙලා විසඳුම් ලබා දෙනකොට රටේ තීන්දුව తీරන ගන්නකොට නීති රීති රෙගුලාසි අනපනත් පනවනකොට මහ බැංකුව ස්වාධීනත්වය පිළිබඳ අනපනත් ගෙනෙනකොට මූල්‍ය විනය සහ මූල්‍ය කල්පනාකරණයේ ක්‍රියාත්මක කරනකොට අර සියඹල පිටියේ නාඩගම වගේ එකක් වෙයිද? ඒතර මේ නාඩගම වුණාම මිනිස්සු මොකද මං ගැන හිතන්නේ? ගෝටා ගෝ හෝම් එක වෙනස් වෙයි සජිත් ගෝ හෝම්. ඉතින් මම සූදානම් අවංගවම කතා කරනවා නම් 113ක වරමක් මට ලැබුණොත් මම ඕනම වෙලාවක සූදානම්. කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඉදිරිපත් කළ යෝජනාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විපක්ෂ නායකවරයා ප්‍රමුඛ මන්ත්‍රී වරුන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයින් හමු වුණා. සාකච්ඡාවෙන් අනතුරුව විපක්ෂ නායකවරයා මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. මේ අර්බුදයට මේ ප්‍රශ්නයට මුල ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමය. මේ ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමය වහා අහෝසි කරන්නට ඕන. ඒ අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. ඒ පදනමෙන් ඉවත්වන්නට අපි කිසිසේත්ම සූදානම් නැහැ. ඒ නිසා විශේෂයෙන්ම රටදෑ වෙනුවෙන් අපි ඉදිරි පීවරක් තබලා නීතිඥ සංගමයට අපි ආරාධනා කරනවා සත්කාරක පාර්ශ්වයක් හැටියට. මෙයට මැදිහත් වෙලා ඒ කල යුතු ඉදිරි සාකච්ඡා විනිවිද භාවෙන් යුක්තව විශ්වාසයේ පදනම් කරගෙන ඉදිරියට කරගෙන යන්නට අපි ආරාධනා කරනවා. තම වැදගත් ජාතික කර්තව්‍යයන් හා වහා ඉටුවේ යුතු බව අපි කවුරුත් අවබෝධ කරගෙන සිටිනවා. එබැවින් සමස්ත විපක්ෂයම එකතු වෙලා යම් විදිහක ඇතිවෙنده යන දේශපාලන හිඩස කොහොමද අපි පිරෙවීමේ ඒ කර්තව්‍යයට එකතු වෙන්නේ කියන එක පිළිබඳව ජනාධිපතිතුමාගේ ප්‍රතිචාරයට අනුකූලව තමයි අපටත් කටයුතු කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන අපි දකිනවා විශ්වාසයේ හිඩසක්. දැන් එතුමා ඊයේ විපක්ෂ නායකතුමාට ඉල්ලීමක් කර තියෙන එක ඇත්තටම ඊටාම කල්පැනලා කරන් තියෙන තීන්දුවක්. එවගේම විපක්ෂයත් එක්කත් සෙසු පක්ෂයකත් යම් පිළිගත හැකි පියවරක් අප්‍රේල් මාසයේ මුල් සතියේම ගන්න තිබුණා. විශ්වාසයේ ගොඩනැගීම සඳහා වූ කඩිනම් පියවරක් හැටියට යම් සත්කාර පාර්ශ්වයක් එක්ක අපි රජයේ නියෝජිතයන් එක්ක සාකච්ඡා කිරීමට සූදානම්.
මෙතර පාර්ලිමේන්තුව තුල ස්වාධීන වූ පක්ෂ 11 නියෝජිතින්ද ශ්‍රී ලංකා නීතිඥ සංගමේ නියෝජිතින් හමු වුණා. ජනාධිපති තනතුර ඒ වගේම පාර්ලිමේන්තුව මැතිවරණ පැවැත්වීම මේ කියන කටයුතු වල ව්‍යස්ථාමය වෙනසක් කිරීමට තමයි අපි සාකච්ඡා කරේ. මේ සාකච්ඡාව ඉතාමත්ම සාර්ථකයි. ඉදිරියටත් අපි සියලු දේශපාලන පක්ෂ එකතු කරගෙන නීති සංගමේ වෙනි සංවිධාන වල අදහස් ලබාගෙන මේ තියෙන ප්‍රශ්න විසඳන්න කොයි විදිහටද ඉස්සරහට පනවායතේ හදිසි නීතිය හකුලා ගන්න ලෙසට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ රජෙන් ඉල්ලීමක් කර සිටිනවා. පවතින අර්බුදයට හදිසි නීතිය විසඳුමක් නොවන බවයි ෆෙඩරල් සංවිධානය පවසන්නේ. මේ අතර හදිසි නීතියට විරෝධය පළ කරමින් වෘත්ති සමිතී අද සිට විරෝධතා සතිය ප්‍රකාශයට පත් කර තිබෙනවා. වර්තමානයේ රට තුළ උද්ගතව ඇති ආර්ථික හා සමාජීය අර්බුදකාරී තත්ත්වය සහ නොසන්සුන්කාරී ස්වභාවය සැලකිල්ලටගෙන පසුගිය සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට රට තුළ හදිසි නීතිය පනවනු ලැබුවා. ඒ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මහජන සාමය පවත්වාගෙන යාමේ අරමුණින් සහ ජන ජීවිතය සුරක්ෂිත කිරීමේ අරමුණින් මෙම හදිසි නීති තත්ත්වය පනවා තිබුණා. හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමත් සමග ආරක්ෂක අංශ සමාජිකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට ආරක්ෂක අමාත්‍යංශය තීරණය කළා. වහම සේවයට වාර්තා කරන ලෙසයි එම අමාත්‍යංශය දන්වා ඇත්තේ. මෙතර වර්තමානයේ රටේ ඇති තත්ත්වය සැලකිල්ලටගෙන බුද්ධිමත්ව සහ ඉවසීමෙන් යුතුව එය පාලනය කිරීමට සහයෝගය ලබා දෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශය මහජනතාවගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා. ඒ නිවේදනයක් නිකුත් කරමින් හදිසි නීතිය වහා හකුලා ගන්න ලෙසයි මෙතර ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය රජෙන් ඉල්ලා සිටින්නේ. මේ හදිසි නීති තත්ත්වය ප්‍රකාශ කිරීම එක්ක මේ පවතින තත්ත්වය ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකියි. ඒක හින්දා මං හිතන්නේ මේ ගැන ඒ අදාළ බලධාරීන් ඉතාමත් සැලකිලිමත් විය යුතුයි. නීති හකුලා ගැනීම කළ යුතුයි. නැත්තම් වෙන්නේ මේ තියෙන ප්‍රශ්නෙට තව ප්‍රශ්නයක් එකතු වීමයි වෙන්නේ. අපි වෘත්තිකයන් හැටියට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ඒ වගේම අනිකුත් නිදහස් වෘත්තීය සංගම් එක විශේෂයෙන්ම නීතිවේදී සංගමය ඒ වගේම ශ්‍රී ලංකා චේම්බර් ඔෆ් කොමර්ස් වෘත්තිකයන්ගේ සංගමය ඕර්ගනයිසේෂන් ඔෆ් ප්‍රොෆෙෂනල් ඇසෝසියේෂන්ස් ඉතින් මේ ඔක්කොම එකට එකතු වෙලා යෝජනාවලියක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම ගැන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පළ කළේ මෙවන් අදහසක්. වර්ධනයෙන් උත්තර දෙමින් අපි දැක්කා පෙරේද හවස හදිසි නීතිය කැඳවන්න ජනාධිපතිවරයා කටයුතු කළා තියෙනවා. අපි ගෝඨාභය රාජපක්ෂට කියනවා ඔයා ඥානක්කට බය වුණාට අපි ඔයාට බය නැහැ. ඒක නිසා අපි මෙරටේ පාරට බැහැලා උද්ඝෝෂණය කරනවා, හර්තාල් කරනවා, වර්ජනය කරනවා, පුළුවන් නම් නවත්තන්න කියලා අපි කියනවා. ඔයා ගැසට් කීයක් ගැහුවද හදිසි නීතිය දාලා? පුළුවන් නම් ඔයා දාන ලබන සති පාර්ලිමේන්තුවට ඔක අනුමත වෙනවද කියලා බලන්න. ඔයාට 113ක් නැහැ, බහුතරේ නැහැ. ඒක බොරු කරන්න එපා කියලා අපි කියන්නේ. හදිසි නීතිය පැනවීම පවත්නා අර්බුදය විසඳීමට හේතුවක් නොවන බව පැෆරල් සංවිධානය මේ අතර පෙන්වා දෙනවා. තමන් විසින්ම නිර්මාණය කළ අර්බුදය විසඳීම සඳහා හදිසි නීතිය වැනි මර්ධන අනපනත් ගෙනීම හාසියට කරුණක් බවයි පැෆරල් සංවිධානය පෙන්වා දෙන්නේ. මේ අතර රටවල් රැසක්ද ශ්‍රී ලංකාවේ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව සිය අප්‍රසාදය පළ කරමින් නිවේදන නිකුත් කර තිබුණා. හදිසි නීතිය ඉවත් කරන ලෙස රජයට බල කරමින් දිවයිනි ප්‍රදේශ කිහිපයක විරෝධතා සංවිධානය කර තිබුණේ මෙලෙසින්. මුණ්ඩයි හදිසි නීතිය ගැන මේ රටෙන් එලවන්න ඕනේ. මුංගේ සල්ලි ටික අරගෙන හදිසි නීතිය නෙවෙයි යකෝ කන්න බොන්න දීපල්ලා. රටන කන්න බොන්න නැති වෙලා හදිසි නීතිය ගැන මොනවද කරන්නේ? මිනිස්සුන්ට කන්න තමයි ඕනේ. මේවා මර්ධනය කරන්න තමයි හදිසි නීතිය ගෙනල්ලා තියෙන්නේ. මේ රට විනාශ මුඛයකට ඇදලා දාපු එකම ආණ්ඩුව අපි වැඳලා කියනවා මේ රටෙන් තුරන් වෙලා පලයල්ලා 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 කියලා අපි කියනවා. රට තුල පනවා ඇති හදිසි නීති තත්ත්වය පිළිබඳ ජ්‍යෙෂ්ඨ නීතිඥ රවීන්ද්‍රනාථ දාබරේ මහතා මෙලෙස අදහස් පළ කළා. මේවන විට තියෙන සාමකාමී උද්ඝෝෂණ මහජන ආරක්ෂාවට තර්ජනයක් වන තත්ත්වයක් තියෙනවද? කවුරු හරි අවියායුධ අතට අරගෙන කැරලි කෝලහල තත්ත්වයක් නිර්මාණය කරලා තියෙනවද කියන කාරණේ බලන්නට වෙනවා. එහෙම නැති අවස්ථාවකදී මේ මහජන ආරක්ෂක ආඥා පනත යටතේ හදිසි නීති තත්ත්වය ප්‍රකාශයට පත් කිරීම තේරුම් ගැනීමට බැරි කාරණයක්. මේ සම්බන්ධව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ පවා විමසීමක් කරලා තියෙනවා. මේ වන විට රට තුල තියෙන
තත්වය අනුව කුමන පදනමක් යටතේද ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ කියලා. ඇත්ත වශයෙන්ම මහජන ආරක්ෂාව බිඳ වැටලා තියෙන්නේ මහජනතාවගේ ක්‍රියාවලින්ද නැත්නම් මහජනතාවට අද ආරක්ෂිතව ජීවත් වෙන්න බැරි තමන්ගේ කැම්බීම නැහැ මහජනතාවට තමන්ගේ ගමනාභිමනක් යන වාහනයට පෙට්‍රල් ටිකක් ඩීසල් ටිකක් නැහැ කෑමක් හොයා ගන්න ගෑස් ටිකක් නැහැ උගතෝ කොටිකයක් මතුවෙනවා ජනතාවගේ ආරක්ෂාව නැති කරලා තියෙන්නේ පාලකයන් විසින්ද එහෙම නැත්නම් ජනතාවගේ ආරක්ෂාව නැති කරලා තියෙන්නේ ජනතාව විසින්ද කියන කාරණා මෙතර හෙට සිට එළඹෙන සිකුරාදා දක්වා අඛණ්ඩ විරෝධතා සතියක් පවත්වන බව වෘත්තීය සමිතිය එකමුතුව පවසනවා. හදිසි නීතිය පනවා විරෝධතා මර්ධනය කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහයට විරෝධය පළ කරමින් මෙම අඛණ්ඩ විරෝධතා සතිය ප්‍රකාශයට පත් කර තිබෙනවා. විරෝධතා සතියක් නම් කළා තිබෙනවා මේ සතිය පුරා ගඳ බින්දු පිට ආයතන පිට එවැන්න පාසල් ඉදිරි පිට අපි විරෝධතා දක්වමින් ආණ්ඩුවට මේ හදිසි නීති රෙගුලාසි වහ මහ කුලා ගන්නා ලෙස බැල කරනවා. ලබන 17 වෙනිදා පාර්ලිමේන්තුව නැවත ආරම්භ වන දිනේදී දැවැන්ත සියමාර්ගවල කවුටින්න බලාපොරොත්තු වෙනවා. රටේ සියලු ප්‍රශ්න තියද්දී විරෝධතාකරුවන්ට ගහන්න අධිපීඩන ජල ප්‍රහාරක රථයක් ගෙනල්ලා. මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවතක් ඒ. ඇත්තටම විදේශීය රටක ඉඳලා මේ අධි ජල ප්‍රහාරක රථය අපේ රටට ගෙනාවේ ඇයි? ඊට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නේදඥ නිහල් තල්දුව මහතා පිළිතුරු ලබා දුන්නා. මේ වන විට රට තුළ විශාල ආර්ථික අර්බුදයක් පවතිනවා. ඖෂධ, ඉන්ධන, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පවා ගෙන්වා ගැනීමට නොහැකිව සිටින අවස්ථාවක පොලිසිය විසින් මිලියන ගාණක් වටිනා අධිපීඩක ජල ප්‍රහාරක රථයක් ගෙන්වා ඇති බවට සමාජ මාධ්‍යවල තොරතුරු ප්‍රචාරය වෙමින් පවතිනවා. ජනතාවද ඊට අප්‍රසාදය පළ කරමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රතිචාර දක්වන ආකාරයද දක්නට ලැබෙනවා. අදාළ රථය හම්බන්තොට වරායෙන් ගොඩබා ඇති අතර එය කොළඹට ගෙන්වා තිබුණා. ඒ සමගම බොහෝ දෙනා චෝදනා එල්ල කළේ වර්තමානයේ තන උද්ඝෝෂණ මැඩ පැවැත්වීම සඳහා මෙම අධිපීඩක ජල ප්‍රහාරක රථය යොදාගනු ඇති බවටයි. ඒ අනුව මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දුව මහතා මෙලෙස අදහස් පළ කළා. එම ජලවිදන යන්ත්‍රය 2021 වසරේ ඇඩම් කරන ලද ජලවිදන යන්ත්‍රයක් පසුගිය මෙම මාස 6 වන දින හම්බන්තොට වරාය සිට කොළඹට පොලිස් විශේෂ කාර්ය බලකාමුල ස්ථානයට රැගෙන ආවා. මෙම ජලවිදන යන්ත්‍රයේ අරමුණ තමයි මෙය මොද පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 200ක් පමණ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමසාධක රාජකාරිය සඳහා යැවීමට සූදානම් කරනවා. මේ ජලවිදන යන්ත්‍රය සලකා බැලුවොත් මේ අවසර 20කට වැඩි කාලයක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රාජකාරිය සඳහා යෙදවීමේ හැකියාව තියෙනවා. එසේ යෙදවීමට පස්සේ සෑම වාර්ෂිකවම ඇමරිකන් ඩොලර් 20,000කට වැඩි ප්‍රමාණයක් ලැබීමට නියමිතව තිබෙනවා. මෙහි මූලික අරමුණ ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලබා ගැනීමේ ක්‍රමයක් විදියටයි මෙම සූදානම් කිරීම පෙර සිටම සිදු වුණේ. ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ මේ වන විටත් අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතිනවා. මෙම ජලවිදුලි යන්ත්‍රය පොලිස් විශේෂ කාර්ය බලකායෙන් ගෙන්වනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරිය සඳහා යෙදවීමට. ඒ වර්ණය සුදු වර්ණය දැක්කහමත් ඔබට තේරුම් ගන්නට පුළුවන් සාමාන්‍ය ශ්‍රී ලංකාවේ භාවිත කරන පොලිස් ජලවිදුලි යන්ත්‍ර නිල් පැහැයෙන් යුත් ඒවා. වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ ඇසළු කතා දැන් එකපාරක් කියන ලබන සතිය අයින් වෙනවා. ඔවුන් කවුරුහරි මොනවද කියව අයින් වෙන්නේ නැහැ. අපිට ආරංචි හෙට අනිද්දා මහින්ද රාජපක්ෂ මැතිතුමා අයින් වෙනවා කියලා. අයින් වුණොත් හදන ආණ්ඩුව අපි සහයෝගය දෙනවා. හැබැයි තනතුරු ගන්නෙ නැහැ. පාලකයන්ට බොහොම ඕනාකමින් කියනවා ජනතාවගේ පරමාධිපත්‍ය බලයට කන් දීලා වහාම ওই දුරවලින් බැහැලා යන්න කියන කාරණාව. සාමය කඩවීමේ සිදුවීමක් නැතුව හමුදාව යදවීමට කටයුතු කිරීමෙන් ආණ්ඩුව රට ඇතුළේ තවදුරටත් අපකීර්තියට පත් වෙනවා. ඒ වගේම අන්තර්ජාතික ආයතන වලින් ආධාර ඉල්ලන අතරේ මෙහි මර්ධනකාරී ක්‍රියාවලියක් හමුදාව පාවිච්චි කළ කරන්න උත්සාහ කිරීමෙන් ආණ්ඩුව තවත් කොන් වෙන එක විතරයි සිද්ධ වෙන්නේ. මේ මර්ධනකාරී පාලනය අහෝසි වුණොත් රට සාමකාමී තත්ත්වයට පත් වෙනවනේ. අපිට ඉල්ලීමක් කරන්න පුළුවන් මේ වෙලාවේ රටට උදව් කරන්න කියලා. IMF එක වුණත් කැමැති දේශපාලන ස්ථාවරභාවයක් ගොඩනගෙන වටපිටාවක් තුල සාකච්ඡාවක් පවත්වාගෙන යන ඉදිරි. මහින්ද රාජපක්ෂ අගමැතිවරයා අස්වෙන කතාවක් කියනවා. ඒකෙන් මේ ප්‍රශ්නෙට විසඳුමක් ඉන්නේ නැහැ. ගෝට ගෝ හෝම් කියලා මුළු රටම කියනවා. ජනාධිපතිවරයා මේ පුටු ඉඳැද්දි අලුත් ආණ්ඩුවක් හැදුවත් කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වෙන්නේ ගෝටාභය රාජපක්ෂ. අලුත් අගමැතිවරයා පත් කරන්නේත් ගෝටාභය රාජපක්ෂ. මේ කරන්නේ එක්තරා ආකාරයක පොඩි උපක්‍රමයක්. තව මාසයක් එකමාරක් කෙනවල ජනතාවට කන්න දෙවල නැති වෙයි. ජනතාවට ඖෂධ නැති වෙනවා. මෙහෙම හැමදාම හිඟා කරන තත්ත්වය අපිට ඉන්න බෑ. ආණ්ඩුවකට දැනීමක් තිය යුතුයි මේ වගේ ප්‍රශ්න තියෙනවා කියලා ඉස්සෙල්ලාම හිතන්න පුළුවන් මිනිස්සු ටිකක් ඉන්න ඕනේ කැබිනට් මණ්ඩලේ.
සමගි ජන බලවේගය ලෑස්ති රට වෙනුවෙන් මේ දුෂ්කර අභියෝගය බාර ගන්න. හැබැයි මෙතන අර්බුද දෙකක් තියෙනවා. එකක් දේශපාලන අර්බුදය, ආර්ථික අර්බුදය. අපේ නායකතුමා ලෝකයේ පිළිබඳ අවදියෙන් ඉන්න නායකයෙක්. සල්ලි පොම්ප කරලා සමාජ ජාලවල එතුමගේ ප්‍රතිරූපය කෙලසන්ට ඇදුවා. අද මොකද වෙලා තියෙන්නේ? ඒ කටවල් වලින් මෙතුමන්ට ආරාධනා කරන්න සිද්ධ වෙලා තියෙනවා. වත්මන් කුෂිකර්ම ඇමතුමාට කියනවා ඔබතුමා වහාම මේ යල කන්නේදී ගොවියට අවශ්‍ය කරන පොහොර ටික ලබා දෙන්න. ඒ වගේම ඔබලා පොරොන්දු වෙච්ච විදියට ගොවියට දෙනවක වන්දි ටික මේ සියලුම ගොවියන්ට ලබා දෙන්න කියලා මේ අවස්ථාව මම ප්‍රකාශ කරනවා. ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.